එ මැරප්‍රහාරය හෙලා දකිනවා. මොකද විශේෂයෙන්ම සමඟි ජනබලවේගය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඒවගේම මානවහිමිකම්. ඒවගේ මූලික මිනිස් අයිතිවාසිකම් සහ මාධ්‍ය නිදහස. පරිමලෙස විශ්වාස කරන පක්ෂයක් විදියට. එය මේ මහපොලවේ තහවර වියයුතුයි කියලා හඳින් විශ්වාසකරන භක්ෂයක් විදියට මේ මැර ප්‍රහාරය හෙලා දකිනවා. විශෂෙන්ම අපට මතක්වෙනවා මේ මැර ප්‍රහාරයක්ත් එක්කම දෙදස් පහලවට පෙරපැවති රජය කාලයේදී කීත් නොයාට එල්වෙච් මැර ප්‍රහාාරය ඒවගේම උපාලී තැන කොෝන් මහත්මයාට එල්වෙච්ච ම ප්‍රහාරය සනත් බාලසූරයට ඒවගේම පෝද්ධල ජයන්තට අවසාානීදී එක්න ලිගොරට ජ අතුරදහන් වන්න සිද්ධ වුණා ඒවගේ ලසන්ත වික්‍රමතුන්ට මහමදී ගාතනයට ලක්වෙන සිද මට තකයි මත් ඒකාල මාධ්‍යවී විදිියට මාධ්‍යවේදියෝ ඒ තත්්‍රය තුළ. ොත රම් තොතුර වාර්තාකරණයේ දී බයබීරාන්ත වෙන්න සිද්ධ වනාාද තමන්ගේ ජීවිතය ගැනතුව පාරත් දෙපාරක්නවි දහොස්පාර කල්පනා කරන සිද්දුුනාාද තමන්ගේ වාර්තාකරණයට රජුව සහ වක්්‍රව එල්ල වෙන බලපෑම සම්බන්ධව මාධ්‍යවේදීන්ගේ හැඟීම් සම්බන්ධව අපිට හොඳ අවබෝධයක්තිනවා. එනිසා අපි විශේෂයෙන්ම මේකේ ප්‍රධානතම කාරණාව මේ මොහොත අපි රටක්විද්‍යට ආර්ථික වශයෙන් ංකො තුලා ඉන්න ොතක යුරප පාර්ලිමේන්තුව තුළ අපේ රටට හිමිවෙලා තියෙන GSP+ සහනය ඉදිරි මයි මාසේදී දික්කරණවාද නැද්දකින ප්‍රශ්නය තියෙන මොහොතක ඒවගේම ජිනීවා මානව හිමිකම් කොමිසිම තුළ රටක් විදියට ජයග්‍රහණය කළයුතු ේවල් රසක් අබිමුව අභියෝගයක් අරගෙනඉන්න වෙලාවක මේ මැර ප්‍රහාරය කිසි සේත්ම අනුමත කරන්නත් බෑ පිළිගන්නත් බෑ ඒ වගේම මේ අපේ රට එල්ල කලු පැල්ලමක්. විශේෂෙන්ම ජාත්‍යන්තරය ඕනෑ රටක් දිහා බලන්නන්නේ තුරන්්ෙගත්ති ස්ථාව ආන්ඩුව අත්ති නොදකිල ෙමයි ස්ථාව රජයත්ති නොදකි. ස්ථාව රාජ්‍ය ති නොද කියල. ස්ථාව රාජයකට තියෙන මූලිකම අංගෝපාග තමයි පුරවැසි නිද පුරවැසි නිදහසතිබන මාධ්‍ය නිදහස තිබන මූලික අයිතිවාසිකම් වලට ගරු කරන නීතියේ යුක්තියේ ආධිපත්ය. ්‍රක වන ාජ්‍ය ද කියීනක. ඒ තුළ තමයි යෝජකන්ට නිදහසේ ම් බිවිධ රටවල් තුළ තමන්ගේ ආයෝජන කටේතු සිදුකරලා වෙළඳ ව්‍යපර නිදහස කරග ව . පස්සුබිම තියෙනවදකින පුරෝකතනය කරන්නත් එතනින්. එති එනිසා අපි ඉතාම පැහැදුලිය කියන්න කැමති. අපි දන්නවා රටක්විදියට ජිනීවා මානහිමකම් කොමිසම අිමුව අපි විශාල ප්‍රශ්යක ඉන්නන්නේ. ඒයගේ වෙලාවක මාධ්‍යවේදයකුට මේවාගේ තුච්ච ප්‍රහාරයක් ඉල්ල කිරීම හරහා සිදුවෙන්නේ ලෝකයා හමුවේ අපේ රටේ නිර්ුවත එලි දෙයක්ක්වීම. ඉති එනිසා අපි ජනාධපචිතුමාගෙන් සහ රජෙන් ඉල්ලා ඉත්නවා තමුන්නාාන්සල මෙව පිළිගන්නවද. තමුන්නාාන්සල මෙව අනමත කරනවාද. දැන්තියන මම්ුණනාාන්සලගේ ආණ්ඩුවක්. හරද එතකොට මේ නැවත සුදුවන් යුගක ආරම්බෙද්ද කියක අපියහන්න කැමති.